glow and handsome. ඒ ඇති multivitamin සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. ගත වූ දිනෙත් මෙරටින් නව කොවිඩ් ආසාදිතින් 3627 දෙනෙකු හඳුනා ගැනුණා. දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව යළි 4000 සීමාවට අඩුවෙන් වාර්තා වූ දෙවැනි දිනේ මෙයයි. ගෙවුණුපෑ 24 දී මෙරට තුල PCR පරීක්ෂණ 14084ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 5134ක් සිදු කර තිබෙනවා. දැනට තියෙන රෝග ව්‍යාප්ත වන ප්‍රතිශතය සහ ඒ රෝගීන් ප්‍රමාණය අනුව අපි රතු කලාපයක් හැටියට තමයි ශ්‍රී ලංකාව නම් කරලා තියෙන්නේ. කොළ කලාපයක් බවට පත්වන්න නම් දිනකට හඳුනා ගන්න රෝගීන් ප්‍රමාණය 950කට පමණ අඩු වෙන්න ඕනේ. ඊළඟට අපි කරන පරීක්ෂා වලින් 2.5%කට අඩු ප්‍රතිශතයක් තමයි ඒ පරීක්ෂණ වලින් හඳුනා ගන්න තත්වයකට පැමිණියොත් අපිට කොළ කලාපයක් බවට පත් වෙන්න පුළුවන්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 447,757 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 378,168ක්. ඒ අනුව පුද්ගලයන් 59,985 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. තවත් කොවිඩ් මරණ 204ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරනු ලැබුවා. මෙම මරණ සිදුව තිබුණේ සැප්තැම්බර් 1 වෙනිදායි. ඒ අනුව මෙරට සිදුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,604ක්. ගිරිබාව තිමිරිපොකුණ ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කර ඔහුට පහරදුන් පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මුව ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලින් දෙදෙනාට අවවාද කිරීමේදී ඔවුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පරුෂ වචනයෙන් බැනවැද පහර දී ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගිරිබාව පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව ඊයේම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා. දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික් වී, ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවැනි මාත්‍රා ඊයේ පුද්ගලින් 244,463 දෙනෙකුට ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනේ දිස්ත්‍රික්ක රසකදී ක්‍රියාත්මක අතර යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලින්ට එන්නත් ලබා දීමේ ජංගම වැඩසටහනද සිදුවනවා. වැලිමඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක ජංගම එන්නත් කරන වැඩසටහන අතරතුරදී වයස අවුරුදු 100ක් වන වයෝවෘද්ධ මවකටද ඇස්රසනිකා එන්නත ලබා දීම සිදු කෙරුණා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 20-30 අතර වයසේ පසුවන්නන් වෙනුවෙන් ෆයිසර් එන්නත් ලබා දීම අද දෙවැනි දිනටත් සිදු කරනවා. ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධීකරණය මත යුද හමුදා මගින් මෙම එන්නත් කරණේ ක්‍රියාත්මකයි. වෛද්‍ය සංගම චෝදනා කරනවා රජයේ එන්නත් කරන වැඩසටහන අක්‍රමවත් තමයි මේ කරන්නේ කියලා. අක්‍රමවත් කියන වචනය මමත් නම් පිළිගන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අක්‍රමවත්ව එන්නත් ලැබෙනකොට අපිට අක්‍රමවත්ව ක්‍රියාත්මක කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ. එක එන්නත් වර්ගයකින් ලැබෙන ප්‍රමාණය ඉතා සුළු සංඛ්‍යාවක් වෙනකොට අපිට ඒක රටපුරා සුළු සංඛ්‍යාවලින් බෙදා හැරීම කරන්න බෑ. අපි එතකොට දිස්ත්‍රික්කයක් තෝරාගෙන ඒ දිස්ත්‍රික්කයේ ඉලක්කගත ජනගහනය ගණනය කරලා ඒ ලැබිච්ච තොගය අවශ්‍ය මාත්‍රා ප්‍රමාණයට ලබා දීමට හැකි දිස්ත්‍රික්ක තෝරාගෙන ඒ දිස්ත්‍රික්ක වලට ලබා දෙන්න වෙනවා. සුළු ප්‍රමාණයෙන් ලැබෙන එන්නත් අපිට සිද්ධ වුණේ බොහෝ වෙලාවට ජනගහනය සාපේක්ෂව අඩු දිස්ත්‍රික්ක කරා යොමු කිරීම. අක්‍රමිකතාවයන් නිසාම මේක විදහාමදාවට බාර දුන්නාට වඩා ජනතාව අතර දැඩි ඉල්ලුමක් තියෙන එන්නත් කරනකොට යනකොට අපිට උදුවේ ගත්තහම මට පවා එනවා යම් පීඩනයක් එක අයගෙන් අපිටත් මේ එන්නත ලබා දෙන්න අපිටත් මේ එන්නත මේක පලාතේ රටපුරා තියෙන සියලු සෞඛ්‍ය සේවකයන්ට එනවා. ඉතින් ඒගොල්ලෝ ඉතා අමහරුවෙන් තමා මේ පීඩනය දරා ගනිමින් මේ කටයුත්ත කරගෙන යන්නේ. සෑම පුද්ගලයෙක්ම එක වගේ නෙවෙයි. එතකොට සමහර අය මේ පීඩනයට යටත් වෙනවා. ඉතින් ඒ තත්ත්ව වළක්වාගෙන කටයුතු කරන්න අවශ්‍ය නිසා තමා අපි වෙනත් ආයතන හරහා හෝ මේක නිවැරදිව දෙන්න උත්සාහ කරන්නේ. වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවලට අනුව මේ වන විට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලින් ගණන 1,26,4,733ක්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාවද 188 ඉක්ම වනවා. මේ අතර තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිනේ දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ දිනක් තුල මෙරටට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මේ බවයි. ඒ අනුව මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 22ක්
ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරු 11ට ආරම්භ වුණා. සූම් තාක්ෂණය ඔස්සේ මේ වන විට පැවැත්වෙන මේ සාකච්ඡාවේදී දැනට පනව ඇති නිරෝධායන ඇතිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේද නැත්නම් ඉවත් කරන්නේද යන්න තීරණය කරනු ඇති. Pocket ticket fit when a new Axe ticket perfume.